स्त्री दूषकयान हटियट प्रादेशिक सभा वल नायकयो खांतावन सीयक दूषणे करला उत्सव गन्न कट्टियक मे आंडु इन्न एंगलंत कियने कियने विदेट एदा 1948 वेनकन नटुवा ए नटिल्ला आय अपि नटन्न ओनेद एना ओय कौमुत कियने विदेट अम्मे मे लंकाय मिनिस्सु नटन्नेत नै नटन्न लैसि वेन्नत एपा नटवन्नत नै कियला अपि कियनवा උදුගේනියුම් සිමින්ති කොට්ට වගේ එතනෝ කියන බවුසර් කණා ලවාපචාර දිගට හරහට මේ හැමදේම කරලෙමු ආරක්ෂා කරන ගමන් අපේ හදනවා විනය සදාචාරයේ හදන ඇමතිවරු ප්‍රාදේශ සභාවේ කට්ටිය නිල් පාටින් පත් වෙලා ඇවිල්ලා තක්කඩියක් විතර හැසිරෙනවන මදාවියක් විතර හැසිරෙනවන ඊළඟ මැතිවරණේ ගෙදර යවන ඒ දඬුවම දෙන්න හැබැයි මහින්ද මහත්තයා මේ රට කරපු වැරද්දක් නෑ මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ලංකාවේ කුඩුකාරයෝ හැටියට සංගරණය කරලා තිබුණේ 120,000ක් විතර දැන් මේ ආණ්ඩුව අවුරුදු 10ක් බලේ පාලනය කරලා තියෙනවා. දැන් කුඩුකාරන්ගේ ගාණ කීයද? 366,000ක් ඉන්නවා මත්ද්‍රව්‍යයට බැහි වෙච්ච අය. අපේ ජනාධිපතිතුමා තරම් ජනතාවට මෛත්‍රී කරපු ජනතාව වෙනුවෙන් වැඩ කරපු වෙන නායකයෙක් නැහැ. හැබැයි මෛත්‍රී පාලනය ගැන කියන එක්කෙනා කියනවා අටවෙනිද රෑ. එයා ගුවන්තොටුපළ වහනවලු. මං කියන්නට කැමතියි. එතුමා මේ මැතිවරණයෙන් පැරදුනායින් පස්සේ ඔය ගේට්ටු අහන අරිණ රස්සාවකට තමයි යන්න වෙන්නේ. අද මොකද කැබිනට් උඩ සිද්ධ වෙලා තියෙන්නේ? 10ක ජනාධිපති වරයාගේ බලතල ඇතුළේ ඉන්න රූකඩ බවට පත් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මුණ්ඩ කන්න බොලයි ලගින්න බොලයි ලගින්න එතනම ගියමු. අපිට එක එක්කත් ඕන නෑ. ඒ පුද්ගලයන් ස්ටේජ්වල හොටු පෙර පෙරාටනවා. දූෂණය වෙනවා කියනවා වංචා වෙනවා කියනවා මේ ආණ්ඩුව ඉඳන් මේව හදනවා කියනවා. ආණ්ඩුව ඉඳන් හදන්න බැරි ඉඳ තමයි මහලේකම්තුම එළියට ආවේ. අපි එළියට ආවේ. ඔබ සියලු දෙනාටම කරන්න බැරි වෙච්ච දේ පුංචි කෙල්ලෙක් වෙලාද කොන්ද පණ තියන් මට කරන්න පුළුවන් වුණා. ඒ නිසා කරුණාකරලා එළියට. ජනාධිපතිතුමාගේ ඊළඟ ආණ්ඩුවේ සැලුම් දරවල් නැහැ. නෑ නේද ජනාධිපතිතුමනි? සැලුම් දරවල් නැහැ. ඊළඟ ආණ්ඩුවේ තියන්නේ අර ඩෝ ක්ලෝසර් හයි කරපු දොර. ඩෝ ක්ලෝසර් හයි කරපු දොර. ඔය එතුමා අවශ්‍ය වෙලාවට ඉබ්බ දානවා යතුරුෙන් වහනවා සැලුම් දරවල් නැහැ. එතුමත් එතුමගේ ගෝල බාලයෙක් ඉන්න මුසම්මිල් කියලා තව හාදේ. දෙමළ ජාතික සංධානයත් මුස්ලිම් කොංග්‍රසයත් අතරේ කිවිසුමක් ඇති වෙලා තිබෙනවා. මොකටද? උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීමට. අනේ බොලේ මේ උතුරු නැගෙනහිර తాවකාලික ඒකාබද්ධ කිරීමට විරුද්ධව තමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අපි කොට නැගුවේ. ඒත් හදන්නේ කපුණ ගෙල්ල අපි දෙමළ දාන. ඒ නිසා අපි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට පණිවිඩවන්න ඕනේ. තමුසෙලාගේ අපේක්ෂකයා නෙමෙයි අපි දිනන්නේ අපේ රට බේරගත්ත අපේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. පොදු විපක්ෂයත් සමග එකතු වෙන ඔය කිසිම දේශපාලන පක්ෂයක් අපි සම්බන්ධ කරගෙන නැහැ. ගිවිසුම් හරහා එක එකා කියයි උතුරේ හමුදා කඳවුරු 150ක් අඩු කරනවායි කියලා. ඒවා අමු පට්ටපල් බොරු. අපි කිසිම මොහොතක හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නැහැ අඩු කරන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්නේ නැහැ මේ මාතෘභූමිය තුනට කරන්න. අපේ දිවි හිමියෙන් අවසන් හුස්ම දක්වා මේ රටේ කියත්වේ වෙනුවෙන් පෙනී සිටිනවා සටන් කරනවා රට රැක ගන්නවායි කියන පණිවිඩය අත වෙන්දරණන්ගේ මල්ලේ අපි ලබා දෙමු කියන ආරාධනාව ඔබතුමන් ආශිර්වාද කරනවා.